සජිත් ගැන ප්‍රබල අනාවැකි කරුවෙක් කට අරි ගෝඨාභය යන දිනයත් ඔහු හරියටම කියලා සමගියෙන් පහක් ගැලවෙන බවට තන තන කතාවේ අනුර 70%ක් පන්නන බවට තවත් කතාවක් පත්තුවේ කොණීගේ මංගල ජනපති වරණ රැළිය වාර්තා පිට වාර්තා තමයි මෙන්න ඒ කතාව. අයිබෝවන් සුබ දවසක්. මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය ඉදිරි ජනාධිපති වර්ණය ලංවීමත් සමග මෙරට ප්‍රබල දේශපාලන අනාවැකි කරුවෙකු ලෙස ඇතමුන් හඳුන්වන හිටපු යුද හමුදාපති මෙවර ජනාධිපති වර්ණයේ ස්වාධීන අපේක්ෂකයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් ප්‍රබල දේශපාලන අනාවැකියක් පළ කර ඇති බවට අපිට දේශපාලන ආරංචි මාර්ග කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමට පෙර ඔහු ජනාධිපති වීමෙන් පසුව වසර දෙකක් තුල ධූරය අතහැර යන බවටද සරත් පොන්සේකා මහතා අනාවැකියක් පළ කළ බවත් එම අනාවැකියද ටක්කෙටම නිවරදිවම හරියට සිදු වී තිබෙන මොහොතක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය පිළිබඳවද මේට පැය කීපයකට පෙර ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා ප්‍රබල අනාවැකියක් පළ කර තිබෙනවා. සරත් පොන්සේකා කියන විදිහට කරුමෙට හරි සජිත් ජනාධිපති වුණොත් වසරක් යන තැන සජිත් ජනාධිපති ධූරය අතහැර ගෝඨාභය ගිය පාරෙම යනවා. එහෙම තමයි ෆීල්ඩ් මාර්ෂල් පොණී කියන්නේ. සරත් පොන්සේකා වැඩිදුරටත් කියන්නේ ඔහු මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපති වර්ණයට ඉදිරිපත් වීමේදී මේ අනාවැකිය ගෝඨාභය රාජපක්ෂ මහතාටද පළ කළ බවටයි ඔහු වැඩිදුරටත් කියන්නේ. තමයි එදා ප්‍රසිද්ධේම තැනින් තැන කිව්වා ගෝඨාවොත් අවුරුදු දෙකක් යන තැන ජනාධිපතිකම දාලා යනවා කියලා. ඒ කතාව අද වන විට මහපොළොව තුල යථාර්ථයක් බවට පත්ව තිබෙන මොහොතක සජිත් රටේ කරුමෙට හරි ජනාධිපති වුණොත් වසරක් යන තැන සජිත් ජනාධිපති ධූරය අතහැර යන බවටයි ෆීල්ඩ් මාර්ෂල් පොණී දැන් තැනින් තැන ප්‍රබල අනාවැකි කරුවෙකු ලෙස අනාවැකියක් ප්‍රකාශ කරමින් යන්නේ. කොහොම වුණත් ගෝඨාගේ අනාවැකියත් නිවර්දි වූ තැන පොණීගේ අනාවැකිය පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානය නම් මේ වන විට යොමුව ඇති බවටයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ඇතැම් දේශපාලන මතපල කරන්නන් අපිට දිගින් දිගටම කියන්නේ. මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය මහජනතාව අතරට කරටි කඩන් කඩා වදින ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ඉදිරි ජනාධිපති වර්ණ ජයග්‍රහණය තහවුරු කරමින් මෙවන විට ජාතික ජනබලවේගයේ නායක අනුර 70%කට එහා ඡන්ද ප්‍රතිශතයක් ඉදිරි ජනාධිපති වර්ණයේදී ලබා ගන්නා බවට මෙවන විට අලුත්ම සමීක්ෂණ වාර්තාවක් තහවුරු කර තිබෙනවා. එම සමීක්ෂණ වාර්තාව එළියට නිකුත් කර ඇති එම කණ්ඩායම විසින් මේට මාස 6කට පෙරදීද රටේ ඉදිරි ජනාධිපතිවරයා කවුරුන්ද යන්න වග පිළිබඳව ප්‍රබල සමීක්ෂණයක් සිදු කළ අතර එහිදී ජාතික ජනබලවේගයේ නායකයා මීට මාස 6කට පෙර 54%ක ප්‍රතිශතයක් ලබා ගන්නා බවට සඳහන් කර තිබෙනවා. කොහොම වුණත් දැන් කියන්නේ අනුර ඉදිරි ජනාධිපති වර්ණයේදී 70% ඉක්මවනවා. ඒක අලුත් කතාවක්, ඒක ප්‍රබල කතාවක්. මේ කතාවත් එක්ක ඉදිරි ජනාධිපති වෙන්න සිහින මවන ඇතමුන් හොඳටම තැති ගන්නවා නම් ඇති නේද? එහෙමත් අපිට ඕනිම නම් කියන්නට පුළුවන්. දැන් මහපොළව අනුර ඉල්ලනවා 54%යි මීට මාස 6කට පෙර. දැන් 70%ත් ඉක්මෝලලු. අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එහෙම කියනවා. සමීක්ෂණ වාර්තා කියද්දී අර මහජන රැලි දෙස බලන කල, මහපොළවේ ජනතා ප්‍රතිචාර දෙස බලන කල සැප්තැම්බර් 21 අනුර ජනපති, අනුර සැප්තැම්බර් 22 දිවුරුන් දෙනවා. එහෙමත් ඕනිම නම් යමෙකුට කියන්න පුළුවන්. සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ නායක ගෑස් සිලින්ඩරේ ලකුණෙන් ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති බවට මනුෂ්‍ය නානායක්කාරවැන්නවුන් මේ වන විට
තැනින් තැන දොඩවමින් යන බවට ඇතම් දේශපාලන ආරංචි මාර්ග අපිට කියනවා. මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා හිටපු මන්ත්‍රීවරයා තැනින් තැන කියන්නේ ඉදිරි දින කීපය තුළ සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරක් පහක් එනවා සමගි ජන බලවේගය අතහැර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරන්න. මනුෂ තැනින් තැන මේ කතාව කියමින් යනවා. මනුෂ විතරක් නෙවෙයි මේට පෙරත් අපිත් කිව්වා සමගි ජන බලවේගෙන් තවත් කීප දෙනෙක් රනිල් ළඟට ජෑමට නියමිත බවට. ඒත් එක්කම තවත් දේශපාලන ආරංචි මාර්ගයක් අපිට කියනවා. මෙවන විට කොළඹ හයිට් පාර්ක් ප්‍රදේශයේ විසල් තරු මන්දිරයක රෑට රෑට සමගි ජන බලවේගයේ ඇතැම් ඔස්තාර්වරු රනිල්ගේ ප්‍රබලයෙක් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරනවා රනිල් ළඟට යන්න. එහෙම කතාවකුත් දැන් අපිට වාර්තා වෙනවා. කොහොම වුණත් දැන් කියන්නේ සජිත්ගේ 52න් 53න් 54න් දැන් 14ක්ම ගැලවිලා රනිල් ළඟට ගිහිල්ලා. හැබැයි තවත් කට්ටිය නේද යන්න පුළුවන්. එහෙමයි තැනින් තැන කතා වෙන්නේ. සමගි ජන බලවේගයේ හිටපු සභාපති පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතාගේ ඉදිරි ජනාධිපති වර්ණ ස්වාධීන අපේක්ෂකයාගේ මංගල රැලියට සූගාලා සෙනග ජනතාව 10 දෙනෙක් පමණ සිටි බවට ඇතමුන් ඊටත් වඩා අඩු සංඛ්‍යාවක් සිටි බවට මෙවන විට රට තුල සමාජ මාධ්‍ය තුල කතාවක් හොඳටම වෛරල් වෙමින් යන බවට අපිට වාර්තා වෙනවා. සමගි ජන බලවේගයේ හිටපු සභාපතිවරයා ගම්පහ දිස්ත්‍රික් නායකයා සමගි ජන බලවේගයේ කැලණියේ ආසන සංවිධායකවරයා 30 අවුරුදු සාපලත් යුද්ධයකට නායකත්වය දුන්න යුද හමුදාපතිවරයා ඉදිරි ජනාධිපති වර්ණයට ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙනවා. ඔහුගේ පළවෙනි ජන රැලිය ඔහුගේ මංගල ජන රැලියට ඉඳලා තියෙන්නේ සූගාලා 10ටත් වඩා අඩු සංඛ්‍යාවක් බවටයි මේ වන විට තැනින් තැන කතා වෙන්නේ. පොනීටත් හිතුව තරම් ප්‍රතිචාරයක් මහ පොළවේ නෑ. දේශපාලනය ගැන දන්න ඇතමුන්නන් කියන්නේ අනුර සජිත් අතර හෝ අනුර රනිල් අතර අවසන් ජනපති සටන අවසන් දින 10 තුල සිදුවනු ඇති බවටයි. ඒ සමගින් සටහන අදට නිමයි. ඔබට සුබ දවසක්.